අපි මුල හිටන්ම ද්විත්ව පරිසභාවයට විරුද්ධ වුණා. මොකද ඒ වෙලාවේ ජනාධිපතිතුමා පව අපට පුද්ගලිකව කතා කරලා දොස් කිව්වා. ඒකට විරුද්ධ නැහැ කියලා. ඉතින් ඒ අය හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින් නිසා මේ රටේ මට්ටපත් වෙන්නේ නෙවෙයිනේ. අපි හිතන්නේ දේශපාලකයන්ගේ පැත්තෙන් නෙවෙයි අපි හිතන්නේ රටේ පැත්තෙන් ඉඳලා. ඒ නිසා ඒ ද්විත්ව පරිසභාවය තියාගෙන මොකටද මේ රටේ මේ 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 ඇමතිකම් හෝ අගමැතිකම් හෝ ජනාධිපතිකම් ගන්නෙ? ඇයි එහෙම කරන්නේ? ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ ඒ ඒ එහෙම ගන්න අයට විතරයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණොත් ඔන වෙලාවක තමන්ගේ අර අනිත් ප්‍රවේශ ගමට රටට යන්න පුළුවන්. එච්චරයි ඒකේ තියෙන මේ 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 ප්‍රයෝජනය. එහෙම නැත්නම් ද්විත්ව පරිසකම තිබුණා කියලා අර පිටුම් බැසිල් මහත්තයා කියලා ඇමරිකාවෙන් ඉල්ලන ඉල්ලන දේ දෙයිද යාට? ඇමරිකාව අපේ රට සංවර්ධනය කරන්න ඇහැති නෑ. ඒක තේරුම් ගන්න බැරි නම් ඒක ලොකුම මෝඩකමක්. මේ රට සංවර්ධනය කරන්න ඕනේ ඇමරිකාවට. මේ රට චීනයට විරුද්ධව තියාගන්න තමයි ඇමරිකාවට ඕන. ඉන්දියාවටත් ඕනේ ඒකයි. ඒක දේශපාලකව දන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාව හා චීනය, ඉන්දියාව හා ඇමරිකාව චීනයට විරුද්ධව මේ රට යොදා ගන්න ක්‍රම උපක්‍රම සියල්ල යොදනවා. ඒකට අහු වෙනවා අපේ දේශපාලකයෝ. ඒ නිසා ද්විත්ව පුරවැසිකම තියාගෙන රටේ පාලන තන්ත්‍රයට ඇතුළත් වීමට ඉඩ හදා ගැනීමම බරපතල වරදක්. කවුරු වුණත් දේශපාලනයට යනවා නම් ද්විත්ව පුරවැසිකම තියාගෙන රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධාරීක තනතුරු ලබනවා නම් ඒක වැරදි වැඩක්. ඒක රටට එරෙහිව යන වැඩ පිටක් හැටියටයි අපි දකින්නේ. කරන්නේ මැජික් මේ මැජික් වැඩක් කරන්න හදන්නේ මන් දන්නේ නැහැ. කියන්නේ එහෙම පුළුවන් වෙයි කියලා. ඉතින් බැසිල් මහත්තයාට එහෙම කරනවා නම් පාර්ලිමේන්තුව යන්න ඕනේ නැහැ නේ. ඒකට පාර්ලිමේන්තු යන්නම ඕනේ නැහැ. ඒ නිසා ඒ කතන්දර බොරු කතන්දර. ඒවා හදන ගොතන කතන්දර ඒවා කියලා අපේ රටේ මිනිස්සු අඳන්න බැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඉස්සර තමයි ඒ පුළුවන් උනේ. දැන් බෑ. දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා මිනිස්සු ඒවට ඒවා කියලා මිනිස්සු අඳගන්න බැහැ කියන එකත් එහෙම කියන අය හොඳට තේරුම් ගන්න ඕනේ. නෑ නෑ. අපෝනේ බැසිල් මහත්තයාට පාර්ලිමේන්තුවට ගිහිල්ලා යමක් කරන්න පුළුවන් නම් උත්සාහ දරනවා නම් ආර්ථිකය පිළිබඳව එහෙම ඒක බොහොම හොඳයි. හැබැයි මේ ද්විත්ව පුරවැසිකම තියාගෙන එතෙන්ට අනේකට අපි විරුද්ධයි. ඔව් කමක් නැහැ. දැන් ජනාධිපතිමත් ඒක අහෝසි කරගෙන ආවේ ජනාධිපතිකම ඉල්ලන්නේ. ඒ වගේ තමත් අයට එහෙම අවශ්‍ය නම් රටවල් දෙක කකුල් දෙක තියාගන්නේ නැතුව දෙක රටේ පය තියාගෙන මේ රටේ තමන් මව්බිමේ පය තියාගෙන එහෙම වැඩ කරන්න. අය මොකටද ද්විත්ව පුරවැසිකම? ඒක වැඩ නැහැ. දැන් මම දන්න එංගලන්තේ ඉන්න මහත්තයෙක්න අවුරුදු 40 ගන්න. එයා තාම ඉන්නේ මේ රටේ පුරවැසිකම තියෙන ඒ පාස්පෝර්ට් එකේ. එයාට දැන් බල කරනවා ගන්න මොකද ගන්නෙ නැහැ. එයා කියන්නේ මට මගේ රටේ ඉරිව යන්න බෑ. ඒ නිසා මම උපම මගේ රට මව්බිමට තමයි මම ගරු කරන්නේ. තවත් රටකට ගරු කරන්න මට පුළුවන් කමක් නැහැ. අම්මලා දෙන්නෙක් වෙන්න බෑ. එහෙම තමයි අපිට හිතෙන්නේ. නැත්තම් මොකද දෝක තියාගෙන ඉන්නේ? ඕන වෙලාවක එතකොට එහෙ ගිහිල්ලා ඒ ඒ ඒ ඒ රටේ ජීවත් වෙන්නත් පුළුවන් නේ. එහෙම හිතාගෙන ද්විත්ව පරිසරකම තියාගෙන දේශපාලනය කරන්න රාජ්‍යතන්ත්‍රයේ ඉහළ නිලතරන් තනතුරු දරන්න ලැහැස්ති වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ. Breaking.lk